මේ ප්‍රදර්ශනය නම් ඉතින් අර මේ අධ්‍යනාංශයෙන් ශිෂ්‍යොත් එක්ක එකතු වෙලා කරපු වෙන එකක්නේ. ඒ කියන්නේ කරුණාත්මගේ කලාභාවිතය වෙන විදිහකින් මේ උත්කෘෂ්ටත්වයට නැංවීමක්නේ. ඒක ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් ඕනම ශාස්ත්‍රයක කෙනෙක් कीर्ति कीर्तियट लकुनाट पे या किसी विषया विशदकट पे एक शिष्यो विविध क्रमवलिंग एक मे संभाषण गाण्डे मेक समाज संभाषण कथिकावट भाजने करपु विधि ये विधि होंद एक किसी आट्यकाती है एक कथा एक मे 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 परंपरा विशिष्यो मे अलुताक्षण ये कर्ण विधि है නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ දැන් එච්.ඒ. කරුණරත්න කියන සාධකය ගැන සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හැටියට කතා කරපු ටික මම දැක්කා මේ මේ ඊයේ පෙරේදා වීඩියෝ ක්ලිප් තොග ගානක් YouTube එකේ තිබුණා මේ ඒ එකක එකකවත් එච්.ඒ. කරුණරත්නගේ කලාව ගැන කතා කරලා නැහැ. ඒ කියන්නේ දැන් ඊට කලින් අවස්ථාවක මම දැක්කා එච්.ඒ. කරුණරත්න ගැන ජගත් රවින්ද්‍ර කියලා තියෙනවා මේ එච්.ඒ. කරුණරත්න හරියට මේ ගල් තලාවක ඇවිදගෙන ගියා අය ඒ ගල් තලාවේ කොච්චර ඇවිද්දද කියනවනම් පය සටහන් වලට අර ගල් තලාව කාදණිය වෙලා පය සටහන් හිටියලු ඒ වගේලු එයාගේ චිත්‍රකලාවේ ඒතරමට ප්‍රැක්ටිස් එක හිටියලු ඒක කිව්වා කියලා එයා චේකරත් නේ කලාව ගැන කියන්නේ නැහනේ එයාගේ ඇබ්ස්ට්‍රැක්ට් ආර්ට් එකේ මොකද්ද තියෙන්නේ ඒක අර්ථ නිරූපණය කරේ නැහනේ පැහැදිලිද දන්නේ මං කියන කතාව ඊට පස්සේ දැන් ජගත් රවින්ද්‍ර මේ ජගත් වීරසිංහ කියන එක වෙලාවක මේ එයාට ගුරුවරු දෙන්නෙක් හිටියා අය එකෙනෙක් ස්ටැන්ලි අබේ සිංහය අනිත් එක්කෙනා මේ එච්.ඒ. කරුණරත්න දැන් මට ඒක ඒක දැක්කම hina ගියා මේ දැන් සාමාන්‍යයෙන් අපි දන්න තරමින් බොබ් මාලේ එරික් ක්ලැප්ටන් ගුරුවරයෙක් කියලා කියන්නේ නැහනේ එයා රෙගේ මියුසික් කරේ එයා පේමන්ට් එකෙන් ඇහිඳගත්තු මියුසික් එකක් නේ ඒක ඊට පස්සේ අපි ගමුකෝ කසුම් කල්හාර කියන්නේ නැහනේ මේ මිල්ටන් මල්වාරච්චියාගේ ගුරුවරයෙක් කියලා जगत्वीर सिंह की गलागार वाल मिनी शिष्यो लवुआवा गुड़गर बेलवाल दिग एंबर पुरुष लिंग मे एवगे मे नालियन दंगल मिनुस रूपकाय चित्रने हेम के अब्स्ट्रैक्ट आर्टिस्ट गुरुरेखल की गेलपे පැහැදිලිදන්නේ මං කියන කතාව දැන් එයා මොන හරි මූලාශ්‍රයක් හැටියට උකහා ගත්තා කියලා අපිට SH රත්ව කිව්වනම් පොඩි තියෙන එක ඥාතිත්වයක් අර කපබ් බ්‍රාන්සයා දැන් ස්ටැන්ලි අබේසිංහ නම් ජීවතුන් අතර නැති හින්දා අපි දන්නේ නැහැ අතරමේ ගුරුවරයෙක්ද නැද්ද කියන එක ඒක පරීක්ෂා කරන්න බෑ දැන් ජීවතුන් අතර නැහැනේ ඉතින් ඒ වගේ දැන් අර ප්‍රසන්න රණබහුත් කියලා තිබුණා තව එකක් මේ ඒක ලොකු වැල්වට අරන් උත්තරයක්. එයා මේ අන්තිමට ඒ උත්තරය එයා සම්පින්දණය කරන්නේ මේ වෙන එකක් කියන්නේ. මොකද අර මේ එච්.ඒ. කරුණරත්නගෙන් පස්සේ මේ මොකද ප්‍රවණතාවයක් හැදිච්ච එකක් ගැන ජගත් වීරසිංහ මුල් කරගෙන හැදිච්ච ප්‍රවණතාවයක් ගැන කියන්න තමයි මේ අර මේ තටම වෙන දේවල් කියන්නේ. ජගත් වීරසිංහ කිව්වෙත් ඒක. එයාම කියනවනේ මේ ජගත්ම කියනවා මේ අර ඒගොල්ල උත්තරාරෝපිත නැහැ අය. අහසෙන් කඩාපත් දුන්නේ නැහැ අය. මේ එච්.ඒ. කරුණරත්නගේ ප්‍රවාහයෙන් ආවට පස්සේ ඒකේ ඊළඟ एक तमाय मैं आप आवे किए ना कि मैं एक और एक ही संवर्धन मावा तक गमन करा मैं आप ही इट पास हिटिए किया किया ना एक और तमाय इच्छा करता ना एंगे एंगे इल्ली एक हरी ने बंदा किए ना यार मैं हम क्यों दिन हरी तो वाला देख लेती तो समाहर मालगे वालों ले मैं मालगे तेरे न्याती नो ने पिटास्तर हुए एक निकम मे एक लेजेंड का मे पशुकल है सिद्धिजय वे महालसन बरसार वचन लिंकने मटन का मट एच धातु करे तो मम एब्स्ट्रैक्ट मूवमेंट आर्टिस्ट के मम को रत्न मे मे लघु करगा मम लघु करगा मगे एक डोमिनेंट मे के अभी कतोती मगे चित्र वलट किसी श्रीलंका कतोती अभी कहमत अधिपति का तिकावट पिटीम बड़े करना है कलाव राजदृष्टिवाद बवट पात्र सह अधिपति का तिकावट पात्र पीटस्तर पूज्य हेम पूज्य हटियत
අපිට ගත්තොත් දැන් මෙහා ගන්නකො සස්කියා පෙන්ටලොන් දැන් එයා ලංකාවේ ලංකාවේ ආටිස්ට් කෙනෙක් එයා බෙල්ජියම් ජාතික මේ කාන්තාවක් මෙහි පුරවැසි භාවය ආරම් තියෙන්නේ ඉතින් මේ දැන් එයාගේ චිත්‍ර මට කිසියම් ආස්වාදයක් කිසියම් අඩු වැඩි වශයෙන් මම එයාගේ වගේ යම් යම් ආභාෂයන් අරගෙන තියෙනවා හැබැයි පුදුමිට කියන්නේ මම මම දැක්කා මේ ඔයාලගේ මේ මේ විශ්වවිද්‍යාලෙනොත් මේ වෙනත් සිවිල් සමාජයේ චිත්‍රකලාවට අදාලා සිවිල් සමාජයේ සිවිල් තත්ත්වයට ගිහිපු පුජ්‍යලයෝ මේ සස්කිය ගැන කතා කරන්නේ නැහැ. ඇයි ඒ කතා කරන්නේ නැත්තේ? දැන් සස්කිය වැඩ කරන්නේ 1980 ගණන් වල ඉඳලා. මේ ලයින්මන්ට් එක එක්සිබිෂන් තියෙනවා. දැන් ඔයාලම කියන්න දැන් සස්කිය තමයි ඉස්සෙල්ලාම අර කැඩිච්ච සිංහල අකුරු වාක්‍ය ඕවගේ සටහන් මේ සස්කිය තමයි මේ චිත්‍රකලාව තුල ගන්න. जगतवीर सिंह गोने जगतवीर सिंह निबंधन शासकीय शासकीय लंका अनेक अमतक चित्रकला मे अभी देशीय 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 चित्रकला देशीय कथावक ने मगे पीलिए मे हटे देशीयत्वती सिंह कथाखरी भाषा मूल पावचन कलामाध्य वितर साहित्य सह सिंह वेदिका नाट्य वितर सब देशीयत्व අනිත් ඔක්කොම ගෝලීකරණයට අහුලා ඉවරයි මේ අද නෙවෙයි මේ මෙච්චර මේ මේ ඉන්ටර්නෙට් ජනප්‍රිය වෙච්ච මේ සමාජ ජාල ජනප්‍රිය වෙච්ච අද යුගයේ නෙවෙයි 40 ගණන්වල ඔය 43 කණ්ඩායම සම්පූර්ණ යුරෝපයේ ජීවත් වෙච්ච මිනිස්සු එනවා යනවා අපි නිකන් මේ මේ මාතර හරි තංගලට හරි මේ මේ අනුරාධපුරේ ගිහිල්ලෙනා වගේ තමයි ඒගොල්ල මේ යුරෝප් වල ගිහින් එන්නේ ඉතින් ඒගොල්ලෝ ඒ කාලේ ජීවමානව ඒ චිත්‍ර දැක්කා කාගේද මේ ක්ලෝඩ් මොනෙල්ගේ චිත්‍ර දැක්කා ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ ඇවිල්ලා අර උණුසුමේ ඇවිල්ලා ඒ පිබිදීමෙන් මේ මේ මේව යන්න පළමුවෙන්ම මේ දැන් මහජන මුදල් වලින් පඩි ගන්නවා නම් කතිකාචාර්යවරේ කතිකාචාර්යවරයා මේක ලස්සනට අර්ථ නිරූපණය කරන්න ඕනේ ඇබ්ස්ට්‍රැක්ට් ආර්ට් කියන්නේ මොකද්ද එච් එක වත්නගේ ඇබ්ස්ට්‍රැක්ට් ආර්ට් කොහොමද මොකද්ද වෙනස මේ මේව කොහෙන්ද ආවේ කියන එක කියන්න ඕනේ ඉතින් මේ උගන්නනකොට සල්ලි දෙන්නේ ඔයගොල්ලන්ට कैंडिनेस्की अब्स्ट्रैक्ट आर्ट वाले गाने अत्ते में किरो ना म्यूजिक या या बार क्या ने पता दे बाले संगीत लोली ये क्या ने वाला दानों ने थिंग में कैंडिनेस के जीवन तो जरा टेर रूसी आवे ने चेकलोइस के ही थी दिन चेकलोइस के क्या ने एकाल ही थी कीर्ति मात्मा संगीत आप जे इतिंग ये तो कोटा में आ में कल्पना करा में संगीत को हम द में चित्र कला वाले कन्वर्ट कराने के लिए यार तीनों प्रश्न एक दें सामान्य गीते तीन विनसनी गीते वचन तीन संगीते वचन ने मम बट आदर मट ओब नो इन बह मट हरि पालू कि सिंधु किय एक म्यूजिक को लिंकन का देखा म्यूजिक को लिंकन एक विदग्धता एककट एक रसिक समाज सीमा सहित एककट बहुवाय दूराय नम अरकट लांगाय अपे लंका वगे सापेक्ष यूरोपे म्यूजिक कट्टिया එහෙම එකක් නැහැ. ඉතින් අර මෙතන මේ මේ ඇබ්ස්ට්‍රැක්ට් ආර්ට් වලදී උනේ හරියන්නේ මියුසික් වගේ. ඒ කියන්නේ කියවිය හැකි කිසිදු රූපයක් නැතුව ඈ ගහකොළ, ගෙවල් දොරවල්, සතා සිව්පාව, ඇලදොළ, ගංගා, ඒ විතරක් නෙමෙයි අඩු ගානේ ත්‍රිකෝණය, බෝලය, සමචතුරස්‍රය, මේ ඍජුකෝණාස්‍රය කියලා එහෙම එකක්වත් නැතුව. එහෙමවත් නැතුව ඇඳපු චිත්‍ර තමයි ඇබ්ස්ට්‍රැක්ට් ආර්ට් කියලා කියන්නේ. අවයිශික කියන්නේ ඒකයි විෂය නොවෙන. එතකොට දැන් විෂය දැන් එච්චක රොණත්නකේගේ විශේෂත්වය තමයි දැන් මම රොත්කොට එනකොට මේ මේ විෂය වෙනකොට අපි මොන දේ විෂය කරගත්තත් අපිට මේක විෂය වෙන්නේ ෆන්ඩමන්ටල් හරහානේ දැන් චිත්‍රකලාවේ ෆන්ඩමන්ටල් ටිකක් තියෙනවා දැන් මෙහෙනම් මම දන්නේ මේ ඔයාලගේ පෙරලා ප්‍රශ්න අහන්නේ නැහැ නම් සාමාන්‍ය ෆන්ඩමන්ටල්ස් කියලා කියන්නේ දැන් උතනන් කියන්නේ අර සුභද්‍රගේ අභද්‍ර වචනේ වගේ වර්ණ රේඛා හැඩතල වර්ණ රේඛා හැඩතල වර්ණ රේඛා හැඩතල කියලා තමයි මිනේ අවුරුදු ගාණක් තිස්සේම උගන්වන්නේ දැන් මම දන්නවා ජාතික අධ්‍යාපන ආයතනෙනුයි මේ මෙහෙනුයි ඕක තමයි එහෙන අවුරුදු ගානක් තිස්සේ පොම්ප කරන්නේ ඕකම තමයි කියන්නේ මොකක් චිත්‍රකලාව කියලා අහන්නේ වර්ණ රේඛා හැඩතල
ඇත්ත ඕක මූලධර්ම අතර තුනක් විතරයි. තව අවකාශයේ වයනය ආගය ඊට පස්සේ මේ අපි ගත්තොත් රේඛාව මේ තත්ත්ව ආකාරය කියන්නේ ෆෝම් කියන එක ඊට පස්සේ හැඩ ෂේප් කියන එක වගේ කොහොම හතක් තියෙනවා. ඉතින් චිත්‍රකලාවකදී බොහෝ වෙලාවට වෙන්නේ මෙන්න මේක මේක නැතුව චිත්‍ර අඳින්න බෑ. මේක දැනුවත්ව නොදැනුවත්ව හෝ මේක තියෙනවා. හැමතිස්සෙම කලාකෘතියක මේන් එකක් තමයි ඩොමිනන්ට් වෙන්නේ. මේ ඔක්කොම එක සැරේ ඩොමිනන්ට් කරන්න බෑ. කෙනෙක්ගේ රේඛාව වෙන්න පුළුවන්, වර්ණ වෙන්න පුළුවන්, මොකක් හරි එකක් ඩොමිනන්ට් වෙනවා. සාමාන්‍යයෙන් කැඩිනස් කීකේ චිත්‍රවල ලයින් එක ඩොමිනන්ට් වෙනවා. මාක්‍රෝත් කෝට වෙනකොට ලයින් ඩොමිනන්ට් උනේ නැහැ. එයාගේ කලර් ඩොමිනන්ට් වෙනවා. ඊට පස්සේ එච් එක වුණත්තර වෙනකොට විශේෂත්වය තමයි එයා කලර් කියන එක දැන් රොත්කෝ කරපු නැති දෙයක් මෙයා කරනවා. ඒ කියන්නේ කලවල හියු එක එයා දැන් අපි ගත්තොත් මෙහෙම කියවුවොත් දැන් අපි යමක් විය කෙනවා, මැල වෙනවා, නැත්නම් ඇලෙනවා, නැත්නම් ඒ කියන්නේ බුරුලෙන් තියෙනවා කියන එක. අන්නේ ස්වභාවයන් එයා චිත්‍රකලාව තුළ නිරූපණය කරනවා. දැන් සමහර වෙලාවට ෆන්ඩමන්ටල්ස් එයා තියෙන්න අරින්නේ මේ චිත්‍රයේම ඒ කියන්නේ අපේ අපේ දේශීය රාමුවක් තුළ. දැන් අපි උදාහරණයක් ගත්තොත් දැන් ওই තොරන් තියෙන වෙසක් තොරන් තොරණයෙන් පිටිපස්සෙන් ගිහින් බැලුවොත් අපි දකිනෝනේ පුවක් කණු හිටවලා ලණු ඔතලා කම්බි ගිහිල්ලා ලයිට් ඒවත් එක සංකීර්ණයක් නේ එතන. ඕක අපේ එකක් නේ. දැන් අපි අටවනවා. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් නිවාසාන්තර ක්‍රීඩා තරඟවල අපි නිවාසයක් හදාගන්නේ සාමාන්‍යයෙන් ස්ථිර සාර්ගයක් හදන ක්‍රමයට නෙවෙයිනේ. අට ඒවලට ඇටවීමක් නේ. ඊට පහුද ගලවන කෙනෙක් දාන්නවා. සාමාන්‍යයෙන් ජපනයේක් හරි ජර්මන් කාර්යයක් හරි එහෙම එකක් කරත් ඒක ඒ ඉදිකිරීම තාක්ෂණයේ සැබෑ මූලධර්ම ටික යටතේ තමයි ඒකත් කරන්නේ. ස්ථිරසාර නැති වුණත් ඒකට අනුමය කරන්නේ. නිකම් නිකන් ඔහේ අටවල දාලා යන්නේ. පැහැදිලිද දන්නේ මම කියන කතාව. එතකොට දැන් එච් එක රත්නගේ නිර්මාණවල තියෙන අනිම අටවන වගේ වැඩ. දැන් අපි ඇසෙම්බල් වැඩක් කරාත් දැන් ආර්ට් කලාකෘතියක් කල්පවතින්න නේ කරන්නේ. කවුරුවක්වත් මේ දවසෙන් ඒකේ වටිනකමක් ඉවරෙන්න කියලා කරන්නේ නැහැ. ඒක බලන්නේ හැමෝම මේ අඩුම ගානේ තමන් ජීවත් වෙන කාලය තුල හරි තියා ගන්න කාට හරි දුන්නත් දැන් සමහර මිනිස්සු එහෙම ඉන්නවා ඇති අටවල දෙන අය. ඉතින් එච්ච කරුණත් නැහැ අන්නේ ඒක. ඒක කරනවා කිසියම් යථාර්ථයක් නිරූපණය කිරීමේ අදහසෙම. දැන් එයා බාල අමුද්‍රව්‍ය ගන්න. ඈ එතකොට ගුල්ලෝ ගහන ලීයක් වෙන්න පුළුවන්. ඒකම එයාගේ ඒ කියන්නේ මේ ද්‍රව්‍යමය ගුණයම නිර්මාණයේ කොටසක් වෙනවා. දැන් අපි ඒක කියවන්නේ නැහැ. පැහැදිලිද මං කියන එක? ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. දැන් ඇබ්ස්ට්‍රැක්ට් ආර්ට් වලට වෙනකොට එච් එක වුණත් නැගේ මෙන්න මේ ඇබ්ස්ට්‍රැක්ට් ආර්ට් වලට එනකොට දැන් අපි කියුවොත් දැන් පොදුවේ ඇබ්ස්ට්‍රැක්ට් ආර්ට් වල තියෙන දේ තමයි දැන් අපි එච් එක වුණත් නැගේ උදාහරණයක් ගත්තොත් එයාගේ සමහර චිත්‍රවල තියෙන පොඩි පැල්ලම්, කඩතොළු ඒ වගේ දේවල්. දැන් එතකොට අපි ගමුකෝ දැන් ස්ට්‍රැක් කාට් රසවින්දන නම් කිසියම් විදිහකට ජීවිත පරිඥානයක් තියෙනවා. අපි මෙහෙම ගත්තොත් දැන් ලේ කියමුකෝ. ලේ වල කිසියම් ධීරමය ස්වභාවයක් තියෙනෝනේ. ඩීසල්, පෙට්‍රල් හරි එහෙම නැත්නම් පොල් තෙල් වලට වැඩිය වෙනස් ගති ස්වභාවයක් තියෙන්නේ. අපි ලේ අඳුරගන්නේ ඒ ගති ස්වභාවයත් එක්ක පාටෙන්ම විතරක් නෙවෙයිනේ. දැන් වතුර වලට රතු පාර ඩයි එක දාලා දැම්මොත් අපි දන්නවා ඒ ලේ නෙවෙයි කියලා. ඒ ධීරමය ස්වභාවයත් ඒකට අයිති. දැන් කෙනෙක් චිත්‍රයක මෙන්න මේක මේ වක් කරන වෙන දියරයකින් ඈ නැත්තම් මේ කළු පාටේ. හැබැයි ඒක සමපාතයි මේ ලේවල දියරමය ස්වභාවයට. වක් කරලා ඒක කළු පාටින් වක් කරන්නේ. වක් කරලා ඉවර කියනවා මේ ලේ කියලා. අපි හනවා ඇයි ලේ කියලා? ඒක ලේ වෙන්නේ කොහොමද කියලා. අපි අපිට ඕන ලේ නම් රතු වෙන්න ඕන කියලා. නෑ නෑ නමුත් ලේවල රතු කියන්නේ එකක් විතරයිනේ. දියරමය ස්වභාවයත් ලේවලට අයිතිනේ. පැහැදිලිද මම කියන කතාව? ඒතකොට ඒ ඔක්කොමත් එක තමයි ලේ කියලා කියන්නේ. දැන් ඔකට තමයි ක්‍රිෂ්ණමූර්ති කියන්නේ රෝසමලේ රෝස බව කියලා. ඒ කියන්නේ ෆෝම් එක තත්ත්වයාකාරය කියලා කියන්නේ ඒක. ගලන ගඟේ ගලන බව. කුරුළු හඬේ කුරුළු ගතිය කියන එක. එතකොට කරුණාරත්න අල්ලන්නේ ඒක. පැහැදිලිද මම? එතකොට කරුණාරත්න ඒ ඇල්ලුවට පස්සේ දැන් ඒක තේරුම් ගන්න විවේක බුද්ධියක් අවශ්‍යයි. ජීවිත පරිඥානයක් අවශ්‍යයි. දැන් එහෙම කෙනාට තේරෙනවා මේක. දැන් ජීවිත පරිඥානයක් මොන කතාවද? පිස්සු බල්ලෝ වගේ මේ ප්‍රොමෝෂන් ගන්නයි අපි ඒකට ලීසින් පිනවන්නයි මේ Facebook වල දිගට හරහට යන එන ගමන් මේ Facebook වල ඉන්නයි නැත්නම් මේ ලෙක්චර් පොස්ට් එකක් ගන්න මේ ඒකට අවශ්‍ය ක්වොලිෆිකේෂන් ටික පුරව ඉන්න වගේ වැඩයි කරනකොට ජීවිත පරිඥානේ නැතු යනවා. ඉතින් එහෙම කට්ටිය තමයි අර පිටස්තර මලගෙදරකට පිටස්තරෙන් ඇවිල්ලා බිසී වෙනවා වගේ ඇවිල්ලා එච්චවරත් නයිති කරගන්න. ඉතින් ඒගොල්ලන් කවුරුත් එච්චවරත්ගේ ආර්ට් එක ගැන කියන්නේ නැහැ. ආර්ට් එක නැතු වෙන දේවල් ගැන කියනවා.